නමුතස්ස භාගවතෝ අරහතෝ සම්මා සම්බුත්දස්ස පින්වත්න ලොවතුරා තතාගත බුදුරජාණන් වහන්සේ සන්තානගත දුක්ගිනි නිවාලන්නට දේශනා කළ ධර්මයට ඇවුකන්දෙන්ට බලාපොරොත්තුවන්නේ. විශේෂ වසයෙන් භාවනා කිරීම පිළිබඳව කරුණු මේ තුළින් කාටත් දැනකයා ගන්ට පුළුවන් මානසික වසයෙන් ලොකු සහනයක් ලබන්ට හේතුවන උපකාරවන භාවනා වැඩීම කොයි කාටත් එකසේ වැඩදායකයි කලබල සහිත කාර බහුල ජීවිත ගත කරන කොයි කාට වනත් සුළුවෙලාවක් හරි භාවනා කරන වනම් එං ලොකු සැනසීමක් ලබන්ට පුළුවන්. පළමීමීම අපි හිත පිළිබඳව තේරුන් කර ගැනීම භහාවනා කිරීමේදී අතරවාය ඇතිවනොේ අඩුපාඩුකාං බාධාවන් මගහරවගන්නට උපකාර වෙනවා. සරීරයේ අපි බැරුවෝත් ඇස කන දිවනාසය සරීරයේ මනස. අන්දමට දොරටු හයක් තියෙනවා මේ එක එක දොරටුවට අපි රූපය තුළින් සම්බන්ධ වෙනවා ශබ්දේ තුළින් සම්බන්ධ වෙනවා දිවනාසේ සරීරය කියන මේ අරමුණුවලින් අපි මේ සරයේයත් එක් බාහිර ලෝකයක සම්බන්ධ වෙනවා ඇසට අපි අරමුණු කරගන්න රූප කනට අරමුණු කරගන්නේ ශබ්ද දිවට රස්ස සේට ගඳ සුවඳ ශරීරයට ස්පාර්ශ මනසට ඒ සිතට එන්න සිතිවිල්ලි නැත්නම් ධර්ම රූපේ ඇස මුණ ගැහුණහාම ඒකම අපි මේ ශරීරයේ ප්‍රාණේ තියෙනවනම් ජීවේ තියෙනවනම් ඒ සමගම අපේ ඉන්ද්‍රී ක්‍රියා කරන්ට ඕන පසුබිම සකස් වෙනවා ඒකර තමයි කියන්නේ චක්කු විඤ්ඥානය කියලා ඒවාගේම ශබ්දවලද සෝතවිඤ්ඥානය කියනවා එවාගේම ගඳ සුවන්ද අවස්ථාවේදි ගාන විඤ්ඥාන කියනවා මේ අන්දමට ඒ දොරටුවට ඕන කරන අවශසාධකය නිපද වෙනවා නැත්නං නිර්මාණය වෙනවා සකස් වෙනවා ඉන් අනතුරුව කුමක් ද සිද්ධ වෙන්නේ ඇසතියෙනකොට රූපේතියෙන කොට ඒවාගේ මර විඤ්ඥාන කියන ඒ ශක්තියතියනකොට ස්පර්ශකයනක නිතතින්ම ස්වභහාාවෙන්ම එතන පවතිනවා ඒස්පාර්ෂයත් එක්කම ඒහා සමානුව ඇතිවෙන කුමක්ද මිනීම් ස්වරූපයයි විිනීම් ස්වරූපය වේදනාව කියන එක සුකදුක උපෙක්කා වසයෙන් ප්‍රවේදගතව පවතිනවා නමුත් මෙතනදි සඳහන් කරන්නේ අරමුණට පේහිත විවෘතවීම නැත්නං යාරමුණුක්‍රියා කාරිත්වයට අරමුණත් එක සම්බන්ධ වෙලා වැඩකරන්ට ආරම්භ කිරීම එතකොට ඒ පිළිබඳ දැනීම ඇතිවෙන්නේ අර ඉස්පර්ෂයට අනතුරුව වේදනා කියන තත්වේ ය දැනීම ඇති වුනාට පස්සේ අපි හඳුන ගන්නව මෙමකක්ද රූපයක් මෙමොකක්ද ශබ්දයක් මෙම කුමක්ද මෙරස්සයක් මෙ අදි වසේ හඳුන ගත්තට පස්සේ හැඳනීමෙන් අනතුරුව ඉන් අනතුරුව කුමක්ද වෙන්නේ ඉන් අනතුරුව ඒ පිළිබඳව සිතනවා. ඒකට අපි කියනවා විතර්ක කියලා. විතර්ක කියන වච්චානය ධර්මය සඳහන් වෙනවා අපි තර්කකානෙක ොහොමද අපේ පසුබිමටානුකූලව ඉගෙනගත්ත සාාස්ත්‍රේටානුව කෙනෙක් තර්ක කරනවා. ඒවාගේම තමන්ගේ ආගමික විශ්වා සේතාානුව දුටුදේ පිළිබඳෝ තර්ක කරනවා. එවගේ පරිසරයෙන් එගෙනකයා ගත්ත හුරුපුරුදුකම් අනුව කෙනෙකින් දුටුදේ ඇසූදේ පිළිබඳව තර්ක කරනවා විදර්ශනයක් ගත්තොත් අපි පුංචි කාලී ඉඳලා හිතන විශ්වාස කරනදේ තමයි සතුන් මැරීම හොඳනෑ සතුම් මැරීම හොඳනෑ කෙනෙක් ඒ දේ කරනවා නම් එවැනි දෙයක් දකින්ට අපිට ලැබෙනවා නම්ඒවගේ වෙලාවකදී අපි කුමක්ද කරන්නේ අපි හිත තුළ පහළ වෙනවා තර්කයක් සත්තු මරන් හොඳනෑ ඒ නිසා මේ වැරදි වැඩක් කරන්නේ මනංඒ වගේ දේකට හවුල් වෙනි නෑ සම්බන්ධ වෙන්නෙ නෑ කුමක් නිසාද සතුමැරුවොත් අපායන්න සිද්ධ වෙනවා මෙයන්දමට අපි පව්පින් පිළිබඳව තේරුන්ගත්තේ ආගම දහම තුළින් එ වගේම තමයි අපේ ආගම දහමට එකඟ නොවන ආගමක එවැනිදි අනුමත කරන වනං ඒ ඇත්ත හිතන්නෙත් ඒ විදිහටයි. මෙයාාත්ම බලපෑම් වගේම තමයි පෙර සංසාරේ පෙරභාවයන්හි අපි යම් දෙයක් පුරුදු පුහුණු කරගෙනාව නං ඒදේ අපේ ජීවිත තුළින් අයින්කරන්ට බෑ කර්මශක්තියේ කියල කියන්න මේකයි සමහර වෙලාවට සමහර පින්නතුන් සිටිනවා බොහොම ශ්‍රද්ධ වැඩී සමහරයින්නෝ ශ්‍රද්ධාව අඩුයි එවගේම කෝපේ වැඩිය අය ව කෝධසිත් බහුලාය නිරන්තරේම ගැටිෙන සුළවා අය අපේ සමාජි සිටිනවා ඒකම තමයි රාගේ බහුලායක් අපිට දකිින්ට ලැබෙනෝ. එනිසා රාගබහුල කෝධබහුල, ඉරිෂයා බහුල අනුසංසුම් මෙවැනි චරිතලක්ෂණ තියෙනය අපේ සමාජය කොතෙකුත් සිටිනවා. මේ හොඳහරි නරකහරි මේ දේවල් උරුම කරගෙන ආවේ තමා පෙර සංසාර ඉඳලා. එනිසා ඒ පුද්ගලයාගේ අභ්‍යාන්තරේ තුළ ඇතුළට තියෙන මේ ගති ලක්‍ෂණවලට අනුකූලව සමහරවෙලාවට හිතන්ට පෙළවෙන්න පුළුවන්. රාගේ අඩු පුද්ගලයකුත්, රාගේ වැඩි පුද්ගලයකුත් ගත්තෝත්. ඒ දෙදෙන මේ අවට ලෝකයට දක්වන්න ස්වභභාවේ ආකල්ප ප්‍රතිප්පියාවේ ලස්සෙන පුළුවන්. අන්නෙ නිසා ඒ විතාර්කේයට අනුකූලව ඒ තර්ක කිරීමට අනුකූලව ඔහගේ සන්තානයේ වැඩෙනවා වර්ධනය වෙනවා දියුණුුවෙනවා කුමක්ද දියුණුවෙන්නේ තන්හාව දිට්ටිය මානයේ. ඉති මේ වචයන අහපු පමණට බනෑසීම නවත් අන්න එපා. නොතේරෙන්න්න ඇ තේරුම් ගන්න පුළුවන් තේරුම් ගන්න හිතාන්ට මහන්සිගාන්ට අපි ආසා වැඩින අන්නත එතකොට අපි අර හිතන දේට අනුකූලව තමයි ආසා බහුල හිතාක් පහල වනේ වගේම තමයි යම් කිසි ආකාරයකින් බොහෝම තද බැලවිදිහට අප විශ්වාස කරන පිළිගත්තදේ පමණක් අපි අනුමත කරනවා නම්, දිිටටෙන් දැඩි නම් අන්නේ වගේ අවස්ථාවකදේත්තකොට ඒකටත් හේතුව අපි තර්ක කරන ක්‍රමය. එ වගේම තමයි අපි මයින මිම්ම දැමේ තන්හා දි්ටිමාන කියන වචනතුන ධර්මය අපි, හිතනවා නං මම කියන අවස්ථාවේ ඉඳලායි අප විදධහ කරන්නට ඕන. පන්හාව කිගුහාම මගේ කියන වස්තුරතියන ආසාව. දිත්්‍යිය කියලකිගුහාම නැති මමෙනෙක් මක් පිළිබඳ ම පිළිබඳු අපි හිතනවා. මම කියල කෙනෙක් ඒහි ඉන්නවා කියලා. එවගේම තමයි භිට්්‍යිය මානය කලකිවු හාම හැම දෙයක්ම මනින්නේ මම කියන මම්මෙන්. උදාහරණයකින් සල කළ බැලුවොත් යම් කිසි ආරවුලක් වෙලාවක දැ මේ මොහොති බණහන වෙලාමිහිතන්ට කුමක් හෝවේවා ඔබට ගැටලුවක් තියෙනවා කියලා ගැටලුවක් හැමවෙලාවකම ඇතිවෙන්නේ දෙන්නෙක් අතර. දෙදිනෙක් අතර ඇතිවුණ මේ ගැටලුවේදී ඔබ සමහර වෙලාවට මම කියන මම්මට අනුව හිතන්න ගියොත් කුමක්ද වෙන්නේ එතෙන්දි සාධහරණ විසඳමක් එන්න නැහැ ලැබෙන්නේ නැහැ වගේම තමයි ගැටලු විසන් දෙෙන් න්නෙත්නැ. සමාජයේ ආරවුල් වියවුල් අඩදබර් බොහොමයක් සිද්ධවෙන් හිත් අමනාපකම් බොහොමයක් සිද්ධ වෙන්නේ. මෙන්න මේ මිම්බනිසායි. මන්වකොහොමදමානන්නේ මගේ පිළිගැනීම් බොලට විරුද්ධයි ඇගේ පිළිගැනීම. යා මනු අදදන්නේ ය හරියට ධර්මයදාන්න න්නෙත් නහැ. ඒ අන්නතං එයාගේ දේශපාලික වශයෙන් අදහස් වල එක බවක් නෑ නැත්න සාධාරණ නෑ මොුවමහරි දෙයක් අපි ඇතිකරගෙන් හිත තුළ ඔවුනුන් හා අමනාපකං ඇතිකරගන්නවා ඇයි මෙෙම අමනාපකං ඇතිකරගත්ති අපි මම කියන තත්ත්වයෙන් වගුණා. එනිසා මට නොගැලපෙන අය එක්ක මම ආශ්‍රියය කරලිනෑ. මට නොගලපෙන අයගේ කතාබ හට මම ඇහුන්කන් දෙන්නේනෑ මට නොගැලපෙන අය සමග මගේ මිත්‍ර සන්තවයක් ඒ වගේ මිත්‍ර යන්හා බැඳීමක් නැහැ. මෙවිදිීර තම තමන්, වෙෙන් වෙනවා ඉතින් අපිට පේනවාන වෙන්වෙන කියන්නේ පෘතක්කයන වෙන් වෙනවාට පෘතද්ජන කියල කියන්නේ මෙන මේ විදිහෙට්ාර මම කියන ස්වභාවේ ඉඳගෙන තමන්ට නොගැලපෙන අයත්තෙක්ක අයිංවෙනය එක වගේම සමහර වෙලාවට මෙතත්වවෙට හොඳ දේවලොත් ඒ කියන්නේ බුදුබනත් ඇඳගන්නවා බුදුරජාණන් වහන්සේ වදාලා අසී වනාච බාලානං එනිසා මම කමතිනය ඔ වගේ බාලයුත්තක්ක ආශ්‍රීකරන්න ම මේ බාලයකි විකාටද තමන්ට නොගැලපෙනයට. එ සබලන්න කේන්තියන්නේ එක න කේන්ති ඇතිවෙන්නේ ඇයි කියන ප්‍රශ්නය හනුව සමහර පින්නතුම්. මෙතරඳ පිළිතුරතියෙනවා. කේන්තිය කෝපය ඇතිවෙන්නේ ලෝකය මා කැමති විදිහෙට ක්‍රියා නොකරන නිසා. මව කෙනෙක් හැටියට මම කැමති මගේ දවා දරුවන් හොඳට ඉගෙන ගන්නවා නම්. නමුත් එද්දූ දරුව මම වියදංකළත් මහන්සි වුණත් කුචර, ද උපදෙස්තුන්නත් ඒවාහන්නේ නෑ එතකොටමකද වෙන්න මාතුළ කල කිරීමක් ඇතිවෙනවා දෝම්නසක් ඇතිවෙනවා ඒවාගේම තරහක් ඇතිවෙනවා කෑමගන්න ගිහාම කල්පනා කරන්නේ මට මීරහතියෙන් ටඕන කියලලා නමු ඒ රස ඇැතිනම් එතන දිහිත හොඳනෑ අන්න එතකොට එතනත් කෝපයක් ඇති වුණා එවගේ තමයි තමන් එක් ඇසුරු නිසුරු කරනය වුණත් සමහර වෙලාවට තමන් හිතර නොගැල පෙන දේ කියනවා නම් අන්න ඉතින් ජාමනාපකංගුඩ නෑගුණ එනිසා කේන්ති යන හැමවෙලාවකම අපේ හිත හොඳ නෑ.ඒවගේ වෙලාවටේ කටයුතය ැන කේන්ති යෑම ඒ ක්‍රෝධය කෝපයේ ඇතිවුණට පස්සේ විද්ා කළ බලන්ටඕන. විග්ඩහ කළ බලනකොට තමයි ධර්මශක්තිය මතු වෙන්නේ. ධර්මශක්තිය මතු කරගන්න අයි කියන්නේ අප අඩුපාඩුකං අඩු කරගන්නේ එක. අඩුපාඩුකං අඩුනං ඒ හිත සැනසිච්ච හිතා. අන එනිසා දැම් පින්නතුන්ට සාමාන්‍යෙන් සරල්වතේ රුන්ගන්න. පුුවන් මේ අපි ජීවත්වන ලෝකයේ අපිට නොුවෙක් මොෙක් විදිහට අඩඳම්බර ගැටලු ප්‍රස්්න කලකිරීම මැතිවෙනවා ඒ වගේ අවස්ථාවක එහෙම ඇතිවන්න ප්‍රධානම හේතුව මොකක්ද මෙන්න මේ අපි තර්ක කරන හැටි හිතන හැටි ඒවාගේ විශ්ලේෂණය කරන හැටි මේ මේ වගේ න අපි දිගඉදිකට දිගඉදිකට හිත යුම් කරන හැටි වැරදි නිසා වැරදිසා මොකද දෙකෙ ප්‍රතිඵලය අර මමත්තේ වැඩි වෙනවා මම කියන හැඟිම වැඩිවෙනවා. මම කියන හැඟින්ම් වැඩිුවෙන තරමට එපුද්ගලයා දුක්විඳෙන කෙනෙන් එ පුද්ලයා වෙෙන්ං වෙච්ච කනෙෙන්ක් ඒ පුද්ගලයා නිධන්තරෙම් ලෝකෙත්තෙක්ක කොච්චරත් ලා හිඉන්න කෙනෙක්. එනිසා සිසිල් වුණ හදවතක් ඇතිකරගන්න නම් සංසුම්වෙච් ජීවිතරටාවක් ගොඩ නගාගන්නම් මෙනමි අපි ස්ෝවාන් මාර්ගිං ප්‍රහීන කරන්ට බලා පොරොත්තු වන කියන්නාවු ස්වභාවේ එකැන සක්කායිදිත්්‍යය කියලනෑ අපි හලතියෙන්නේ කවර නමකින් හැදුන්වත්න් මමත්වය කියන දැඩිව ගැනීම අඩු කරගන්ට අපි අර විතර්කය කියනෙ එක එක් තරාක්‍රමයකට හදාගන්න ඕන. ධර්ම විශ්ලේෂණය අපිට දෙන්න ඒකයි. දැන් ධර්මයෙන් කරන්නේ බෙද බෙද කොටස්රර විට්‍රහා කරකර මේ බනහනෙ මොකටද. මේ බනහාන්නේ මගහිත පෙලන කරෝදේෙන් මම අයිවන්නෙකු හොමද ක්‍රෝදේ අඩු කරගන්නකු හොමද, මග හිතට පීඩාවක් වුන රාග අඩු කරගන්නෙකු හොමද. මග හිතර නිතරම කනස් සල්ලු ගෙන දෙන කලකිරේ අඩු කරගන්නෙකු හොමද අන්නේ ඒ සඳහා තමයි පින්න තුනේ මේ විද්‍යහටාපි ධහර්මයේ බෙද බෙද බලන්නේ බිමසාන්නේ. හි එල සාපයේ? විදිහටපේ කල්පනාව වගේම තාර්ක කිරීම විතාර්ක කිරීම. හරි මඟට ගත්තහාම අන්නාපී අර මමත්වය කියනක අඩුවෙනවා ඒක පෝෂණයවෙන්නේ නැහැ වැඩිවෙන්න නෑැ. ඉතින් යම්කිෙනෙක්ගේ මේ ප්‍රපංච කිය ලායිබාන පොත්තේ සඳහන් මෙනිමේ මතවය කියන තැනට විප්‍රපංච කියන අවස්ථාව තද වෙනවානං වැඩි වෙනවානං වර්ධනය වෙනවානම් කුමක්ද වෙන්නේ. ඉන් අනතුරුව පින්නතුනිී, සංඥා සංකා කියන මේ අවස්ථාවන් ඇති වෙනවා මේ සංඥා සංකා කියල කියන්නේ සංකල්පමය වූ අදහස් සංකල්පමිව් අදහස් මේ සංකල්පමය වූ අදහස් ඇතිවුණේ අර මමත්වයේ කියන ස්වභභාවයට අනතුරුව දැන් අපි නැවතත් හිතමු කුම් කොහොමද මේ කටයුතු සිද්ුවනි කියලා මුලින්ම්ම රූපේ අපි අරමුණක් කැටින ගති රූපේ තියෙනවා ඇහැතියෙනවා අන තුරුව කුමක්ද සිද්ධ වුණේ රූපයත් ඇසත් නිසා විඤ්ඥාන කියන ශක්තියඒඒ ස්වභවිම පවතිනවන්නේ අපි ඇස් ඇරගෙනන්නවානං නොනිදා සිටිනවනං ස්වභාවීම විඤ්ඥානය කියන සාධ කියනවා දුකර දැන් ඇසාත් රූපයත් වි්ඥානයත් නිසා කුමක්ද වුණේ පහස කියන එක ඇති වුණා පහස ඇති වෙනවත් එක්ක මොකොද වෙන්නේ රූපය අප ගැටුනයින්්‍රේ ගැින බවදැනගත්තා සබ්දය ගැටින බව දැන ගත්තා. රස්ස ඉද්‍රයට ගැටින බව දැනගත්තා. ඒ වගේ ස්පාර්ශියය ගැටන බව දැනගත්තා අන්නේකට තම අපි වේදනාවකිවේ ඉ පස්සෙමකදුණ මේ ගැටුනෙ මොක්ද කියලා හඳුනගත්තා. හඳන ගත්තාට මක් පස්සෙමකක්ද වනේ හඳුන ගත්තට පස්සේ අපි තර්ක කලාා මොකක්ද මේ බොහොම හොඳ රහාක් ඒවගේ මේොම මේ රප බොම ලස්සයි එක පාරටම නැවත්තුන? ඉ එක අපිට බොහෝම ඉක්මනින් අපේ හිතට රූපය පිළිබඳ ආසාාවක් ඇතිවෙනවා. ශබ්දය පිළිබඳව එක පාරට ප්‍රෝධයක් ඇතිවෙනවා. එක වරම කෙනෙක් අපේ කනේ තිබ්බහාම කේලම්බස් සමහරවෙලාට කෙනෙක් වරදාක් එහෙමනැත්නම් මේ අහන පුද්ගලයාගේ හිත කෝප වනවා වත් සුළු වචනයක් තිබ්බා මකද වෙන්නකානේ එක පාරට මේ පුදගලයා ඇවිස්සෙනවා. න්නේ ඇවස්සනි මොන අනිසාද කුමක් නිසාද අර ඇසීමත්තක්කම ඒ පුද්ගලයා හිතුවා මොකක්ද මේ කියලතියෙන ම කරපු දෙයක් නෙමේ. මට කිස්සිම තේවරුමක් නැතුව පදනම් විරහිතව මේ චෝදනාව කළ තියනෙ. එකක්වරම් මොකද වෙන්නේ අන්න පුටුවවෙෙන් ගෙට්ටා දැඟතිින් ක්‍රියාත්මක වෙන. ඊරි පස්ස ක්‍රියාත්මක වෙන්නේ මම කියන දගලයනමි කටයුතු කරන්නේ මටන මෙහම බැනල තියෙන්නේ අන්න මම් කෞද කෙලා දන්නඇතු ඇම විදිර චෝද කරලතිීන් දක්කනේද ප්‍ර පංච ගොඩනැගෙන හැට. ඉන් අනතුර මොකද වෙන්නේ අර සං්ඥා සංකා කියන එක. ඒය සංඥා සංකාගය නෙත කොට සංකල්පමවාගෙන සිතති විලියි ඇති කරගෙන අදහස් පහල කරගෙන මෙහමත් කරන්න ඇති මෙහමත් කරන්න ඇති මෙහමත් වෙන්න ඇති ඉන් අනතුරෝ වැරදි පාරයනවා. ඊට පස්සේ තමයි අතීත වූ දේවලු. අනාගතූදේවල් ඒ වගේම දැංවූදේවලුත් මේ වගේ තුන් කාලය පිළිබඳව දුක්කරදර ගොන්නක් ගොඩ ගහගන්නේ ඉතිං අපි දැම් මේ කටියුතු මේ කාරණවල් සඳහන් කළේ භාවනා කරන්ට පසුබිමක් සකස් කර ගැනීම හැතිට දැම් භාවනා වඩන යෝගයකුට මේ කරුණු කාරණාවල් බලපානාකාරයක් බලමු භාවනා වඩන වෙලා වෙදී භාවනා කරන යෝගයක් කුමක්ද කරන්නේ ආනාපාන සති භාවනා ආනාපාන සති භාවනා වඩනකොට හුස්ම ඇතුළට එනවා හුස්ම පිටවෙනවා දැමේ ස්වාභාවිකව සිද්ධ වන දේ භාවනාවරන යෝගයා තමන්ගේ හිතට අරමුණු කරගන්නේ මෙන්න මේ කියන හුස්ම ඇතුල්වීමත් හුස්ම පිටවීමත් දැම වෙලාවිදි ඇස් දෙක වහගෙනති නඩවන් කරගෙන නිසා රූප පෙනෙන්නේ කන්ධිකත් වහගෙන තියන්නේ එවගේම සරීරිනාස මේ ඉන්ද්‍රීසියල්ලම අපි අඩවන් කලා තියන්නේ ඉන්ද්‍ර හයම දකොට මේ වෙලාවිද්දී එක ඉන්ද්‍රයි ක්‍රියාත්මක වෙන්නේ මොකක්ද පහස ර්ය වායුව යම් කිසි තැනක ක්‍රියාත්මක වෙනවා නම් අන්නේ වායුව ක්‍රාත්මක වන ස්ථානය පමණයි. තු වායු ක්‍රියාත්මක වන්න නාසිෙන් ඇතුළට යන්නේ. නාසයෙන් කමයි පිටවෙන්නේ. මේ අතර වාය කොතන හර ස්පර්ෂ වෙනවා නම් ඒ ස්පර්ෂවන ස්ථානයේ දැනීම ඇති වෙන දැඟගතකොට මතකයින්නේ අරමුණ තියෙනවා ඉන්ද්‍රිය තියනවා එවගේ විඤ්ඥාන චක් විං්ඥානයන කායිවිඤ්ඥානය කියන ඒ ස්වභාවය මතු වන මොකද ප්‍රාණියක් ප්‍රාණය තියෙනවා පන තියෙනවා එනිසා විඤ්ඥානය ඇති වනහාම එතින් දිස්පර්ශයක කියන ස්වභාවය නිර්මාණය වෙනවා. එකයන්නේ සරීරේට කාන්දම්ගතිය වගේ අරමුණු විඳගැනීමේ හැකේ අවත්ෙන. අරමුණු වලට ලංවීමේ හැකි අවක් තියෙනවා. ඊට පස්සෙ මොකද වෙන්නේ හන දැන නොම් කද දැනෙන්නේ. දැනෙන්නේ කුස්මු පිට වෙනකොට. හුස්ම පිටවෙන හුල සුලංග ැල්ල දැනවා. වගේම ඇතුල්වෙන්නොට ඇතුල් වෙන සුළගරැල්ල දැනවා. දැනන්න කොහාටද දැනීම ඇතිවෙන්න කොහාටද. දැනීම ඇතිවෙන්නේ සමහරවිට නාසේ කෙලපරට වන්න පුළුව ඇත්තාම් කුඩු තුළට වෙන්න පුළවා. ඒගෙනවි පස්සුව කතා කරනවා. කොහොම හරි ඇතුල්වන පිටවන මේ සුලංරැල්ලට අනුකූලව දැනීම අප තුල ඇති වෙනවා. ඇතකට දැන් අපි කියයාාගෙන ගිහානේ දැනීම ඇතුුණට පස්සේ හැඳිනීම ඇතිවුණා හඳුන ගත කොහොමද හැඳනීම ඇතිවුුණේ පිටබන සුළංරැල්ල ඒවගේ ඇතුළටන සුලං බැල් මේක දැනීම එක තමයි සංඥාවකින් මේ දැනීම ඇතුනට පස්සේ යං සංජානාත තං විතක්කයේ පස විතර්ක කරනවාද විතර්ක කරන්න. විතර් කරන්න ඇත්තියයි දැම්මම් මේ භාවනා කරන වෙලා ාවනා කරන වෙලාවිදිී කිසිීම දෙයක් පිළිබඳව විතාර්කයක් පහලවෙෙනන. තමන් ඉගෙනගත්තදේ මන්න තරං දුරට ගම්බීර වනත්. හුස්ම පිටවන හුස්ම ඇතුල්වන ස්වභහාාවේ මිනිේ කරන ඇත්තාත් නූගත්ෙනෙක් වෙන්න පුුවන් උගත් කෙනෙක් වෙන්න පුළුවන් දැනත් කෙනෙක්වෙන්න පුළුවන්. හැම්ම දෙනාම එකම විදිහටයි මේ වෙලා වෙදි මේ තත්ත්ය හඳුනගෑන්. දැන් අප පිහිතමු මේ සාලාවේ සීයක් පමණින්වාය කියලා යෝගී පිරිස මෙ සීයක් දෙනා අතර උගත් කමින් වෙනස්කං තියෙන් පුළුවන් දනවත්කමින් වෙනස්කං තියෙන් පුළුවන් මේ විදියට එක එක මට්ටම්බල අයන්න පුළුවන් නමුත්නේ එකම කිසිකෙනෙකුගේ ඒ තියෙන්නාව උගත්කමවත් දනවත්කමුවත් බලවත් කමවත් හුරු පුරුදුවත් අඩුවසයෙන් සසර පුරා අරගෙන එන තමන්ගේ අර හිත තුළා අරගෙනෙන් කර්ම ශක්තියවත් ්‍රාධික බව දේශාධික බව මෙහෙම සවභායවත් මතුවෙෙනනෑ. එ ඉස්පන්තුවෙනම ගමි කිසි දෙයක් නෙමේ දැම් මේ පුද්ගලයාට මියෝගියාට දැනීම පමණයි. අන දැනීම් පා මාත්‍රයෙන් නවතිනවා. හුස්ම පිටවෙනකොට දැනෙනවා හොස්ම ඇතුලෙනකොට දැනවා. හුස්ම ගැටෙන දේ පමණයි විතරකයක් නෑ.ඒ විතර්කයක් නැතිවන් හාම මොකද වෙන්නේ ඒ විතර්කයක් නැතිවන්හාම ප්‍රපංච කියන. මම කියන ස්භාවතන නිර්මාණයවෙෙන නෑ. තන්නාව කේනෙක් නිර්මාණ වෙනෙන දිට්ටිය කනෙක නිර්මාණය වෙන්න මානය කියනෙක නිර්මාණ වෙන්නේ හැබැයි සුළු වෙලාවටයි. හබැයිසුල් වෙලාවටයි. දැන් අපි ඉහිත්තමු දැන් මෙහෙම ඉන්න අවස්ථාවේද. අපට යම් විදිහකින් පෙනෙන්න පටන්ගන්නවා භහාවනා කරන්නකට හිස්කබලා හිස්කබලක් පේනවා. දැම හිස්කබලක් පේන කොට මොකද වෙන්නේ අන්න අපිට අර දැකීම එක්ම ඒ මනසිං ඒක දකි නවත් එක්කම හඳුනගන්නවා සංඥාව ඇතිවෙනවා හඳුන ගත මේ හිස්කබලා හිට පස්සමුකොතිේ අන්න විර්ගක විතර්ග කිරීම කරනවා. විතර්ග කරන්න කොහොමද අහවල් පොතය තිබුණ මේ හිස්කබලක් දැක්කොත් ඒක තමයි මේ කායගතා සතියේ දියුණු අවස්ථාව කියලා. ගේම අහවල් ස්වාමීන් වහන්සේ භහාවනා පිළිබඳ උපදේස්තය නකොට අපිට කියාදීල තියෙනවා සමහාරවිට භාවනා කරන්න විට ස්කබල් පේන පුළුවන් ඇට සැකිලි පේන පුළුවන් සරීරය ඇතුළත පේන පුළුවන් මේ භාවනාව දියුණ අවස්ථාවක් කියයා. ඉතින් දැම්මකද වෙලතිී. දැන් මේ භාවනාවෙන් මේ පිටමං වෙලා වෙෙන් වෙලා දැන් අරසාමානෙ ඔය හිතනවා හිතනවා කල්පනා කරනවා. දැන් භාවනාවක් නෑ. අන්න පින්නතුන් නිතර නගන ප්‍රශ්නයක් තමයි භාවනා වඩන්නකොට මේ මේ වගේ දේවල් දැක්ක කියනෙක් සමහරවෙලාට භහාවනා කරන කොට නො එක් එකයි කියනවා දිවිලෝකෙ පේනවා එවගේ අපාය පේනවා බුදුරජාණන් වහන්සේගෙර ූප පේනවා. ඉතින් දැම් මම් මිච්චෙන්ල්ල කියපු විස්තරය මජ්ජිමිනිිකායේ මදු පින්ඩික සූතයේ තිබෙන කොටසක්. ඒ කොටසටානුව පින්නතුන්ට තේරුම්ගන්න පුළුවන්කමතියෙන්න්නට ඕනා භාවනා කරන යෝගී කෙනෙකුට මේ පෙනන්න දර්ශනවල තේරුමක් තියෙනවාද නැද්ද කියලා. එවගේ තමයි ශබ්ද ැුණනොත් ශබ්ද තුලින් තමන්ගේ හිත සමහර පින්නතුන් භාවනා කරමින් ඉන්න අවස්ථාවේද චනයකින් සබ්දයක් ඇහුණහාම ඇති කරලා බාලන බල්ලයිට පස අයි භාවන කරන. එතන භාවනාවක්නහ. එනිසා හොදට හිතට ගාන්ට ඇහෙනදේ මොනව උනත්වලදක්නෑ. ඇහෙනවා ඇහවා ඇ එච්චර ඉන්ගේ හාට යන්නපා පේනදේ මොනවඋනත් කමක්නයක් ඇට සැලිපින්න පුළුවන් බුදුරප පේන පුුවන් දෙවරු පේන පුලුවන් නොහේ දේ පේන පුළුවන්ගේ කක්. භාවනාවට අදාල නැති බව දැම්මම් මේ කියපු කරුණුවලින් පැහැදිලිවෙන්ටඕන. යම් කෙනෙක් පෙනන දේ හිතන් ගියොත් අන්න විතර්කයවා.ඒ විතර්කයෙන්න්නේ පෙරසසර ඒවයි මේ ආත් මේවයි මේ අධදකම් සම්භහරයක් එක්ක. එතකොට භාවනාාවකින් ඉවත් වෙලා. ඒ හනුව හිතන්න පුෘතින හිතන්න යනවා. ඉතින් එතන දෙමකද වෙන්නේ අ තන්හා දිත්තිමානවලටයි දැන්වුන්න අපි වැඩ කරන්නේ. අපි වැඩකටයුතු භාවනාවන මේ තන්හා දිත්්තිමානව නිවනට නෙමේ සසරට. ඒනිසා පින්න තුනිහිතට ගන්ට පෙනෙන දයකුමක් හවේවා පෙනනවා පෙනවා පේනවා නැත්නන් දකිමේ දකිමීම දකිම එතකොට එතනින් නිවරයි මනෝදකිල ොයන ඇන්න.ඒවගේ සුවඳක් ඇති වුණන් දැනෙන්වා සුවඳ පිළිබඳ දැනීම දැනීම නත්තම් දැනන සිතක් දැනන්න සිතක් එවිදිට මෙිහි කළහම අර කියන ඒ බාහිර අරමුණු අපිට කරදර කරන්නේ නෑ. එකඇන අපේහිත විතාර්ක මට්ටට එන්නේනෙ කොතනෙද අපිහිතන ැවැත්වේ දැනීමට්ටපෙන්න්න වැැත්තුවේ. දැනීමටම විතර්ක මට්ටමට ආපුහාම විතාාර්කයා පිට පපති පලදිෙනම කද ප්‍රතිඵල ප්‍රපංච ඇතිකරනු ප්‍ර පංචකීම කදද අපිසූවාන් මාර්ගීන් කඩන්නෝන කරන රසක්කහිදතිික නවස්ථාව. මමේමාගේගේ නවස්ථාව. අන්නේ මමීමමාගේ නවස්ථාව පිතාවතක් වැඩිකරගන්නවා. භාවනා වඩනවෙලාවට මේ අනවශ්‍ය ප්‍රශ්න ඇතිකර ගැනීමෙන්. එනිසා ඉන් අනතුරුවූ අවස්ථාමකක්ද අර සංකල්පමය ස්වභාවයක් ගොඩ නැගුණහාම අප තුළ සංස්කාර ඇති වෙන්නේ. එර සංස්කාරෝලින් තමයි විඤ්ඥානය පෝෂණය කරන්නේ විඤ්ඥානයේ පුෂ්ටිමත් කරන්නේ. එනිසා යම් කෙනෙක් භාවනා කරනවන නිතරම භාවකනවා නිතරම ඒ ඇත්තාගේ අර කියන ප්‍රපංචි නැත්නම් මම කියන ස්වභාවේ මම කියීන අල්ල ගැනීම මගේකින අල් ගැනීමම් ඒ දුරුවලව වෙන දුරුවලවෙන්න මොද වෙන්නේ අරංස්කාරවල ස්වභවයක් අඩුවෙනවා. සංස්කාරවල ශක්තියාඩු වෙනවා සංස්කාරවලින් හරියට ආහාර නොල වෙනකොට විඤ්ඥානයේ දුටුවල වෙලා අපේ සස්සර ගමන ඉදියට යන ගමන අඩු කරනවා නවත්තනවා. එක නිසා පින්න තුන්නේේ විභාවනාවට පෙරාතුව මේ කියපු කරුණු හැම දෙනනාම් හොඳට තේරුම් ගන්න. රුම් අරගෙන භාවනා කරන්ට සුදානම්වෙන්න. ද මේ භාවනා කරන්ට සූදානම්බන අවස්ථාවේ ලොවතුරු බුදුපියාණන් වහන්සේගේ පාමුල මෙහැම දෙනාම සිටින්න බවසිහිපත් කරගන්න. ජීවිතේ බොහොම කලාතුරකින් ලැබෙන බාග්‍ය සම්පන්න අවස්ථාවක් ඇටියට මේ අවස්ථාව ගැන හිතන්ට. බෞද්ධකම ලබාගත්තත් වගේ පොහුයට සිල්පේ වුණත් කෙනෙකු ගෙහිත භාවනා කරන්න යොමු නොවන්න පුළුවන්. සමහර පින්නතුම් සිල් සමාදං වෙලා නොයෙක් වැඩ කරනවා. එක ඒඇත්තන්ගේ සමහරවෙලාට නොලපින් වෙන්න පුළුවන්. සිල් සමාදං වුණ දවසට අපට බනක්කහන්න නෑ කියලා අපිත වෙන්න ඕනි නැහැ.ඒවගේම අපිට හොන්තට පුළුවන් කම තියෙනවා. හිතේ සංසුංකම දවස පුරාම පාත්වාගන්න හැකියාවක් තියෙනවන සිල් සමාදං වෙලා අපිටේක ලොකු සැනසිල්ලා. ඒගනිසා එහෙම කරනකොට හැබැයි කතා කරන්න බැහැ. එවගේ අපි වෙන දවගේ ජීවිතයන් ගත කරන්න බැහැ. මල්පුදාන්ටඕන දන්දෙන්ටඕන මෙ හැමදේම කරන අවස්ථාවද අපේ හිතත් අප අරකපු විදිහෙට මම සඳහන්කරපු විදිහෙට විතාර්ක නැවත නැවත ඇතික නවස්ථාවට පත්තෙන්නැතුව නවත්වාගැනීම පිණිස භාවනාවක නිරතවෙන්ට ඕන. එනිසාහ පිසාමාන්‍යෙන් පුරුදු ක්‍රමය බුද්ධානුස්සති භාවනාව තමයි පල්මින් වඩාන්නේේ. බුදුගුණ මනසිකාරය බුදුගුණ මනසිකාරය පිළිබඳව අපේ නොයෙක්නොක් බෞද්ධ රටවල්ව විධා දහස් පවතිනවා ඉතිං අපි මෙහෙම අපි හිතාගැන් වනක් හොඳයි දැන් සමහර වෙලාවට බුදු පිල්ම වහන්සේ දිහා බලාගෙන කෙනෙකින් ඌණ රෝම ධාතුූ දිහා බලාගෙන තමන් හිතයක කරගන්නට යම් කිසි උත්සාහයක් කරනවා එවගේම සමහර පින්නතුම් බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන හොඳට කියවල තියෙනවා න්නතුනි සමහර අවස්ථාවලදී උණවහන්සේ ගිත්ේ සැත්ත ඥානඒවගේ අවස්ථාවන් කෙනෙකුට තේරුම්ගන්න අපහසු වෙන්න පුළුවන් නමුත් ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ගුණ හැමගුණයක්ම අපට වටහාගන්ට හිතේ මතක තබාගන්ට බැරුවන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේගේ ක්‍රියාපටිපාටියයඒවගේම චරිත හැඳගැසීම කතාපෝතක් තුළින් ඇහුවත් ඒත් ප්‍රමාණවත්වයෙනවා පටාචාරා වගේ මෞකෙනෙකුට උණුහන්සේ පිහිට වනාකාරය වගේ කිසාගෝත මෙහිට පිහිට වුනාාකාරේ ඒවාගේම ලෝතුරා බුදුරජාණන් වහන්සසිගේ තිබිච්චමහා පුදුම පරම අහිංසක ස්වභාවය උවහන්සිගේ කරුණාගුණය උන්හන්සි ලෝකයක් සනසපු හැටි මෙහැම දෙයක් මාපට පුළුවන්කම තියනවා. බොහම නිසංසලව නිහඩ මෙිනහි කරන්න. ඒ මෙිනහි කරන ගමම් බුද්ධ කියන්න බුද්ධ මාම කත්වය. ගමී මුලු අදවත පුරාම මුළු සරීරය පුරාම ලෙධාතුව යම්මාකාරයකට විසිල්ල පවතින්වනන් ගමන් කරනවා නම්. ඊට නොදැවිනි වේගේකින් මාගේ සරීරය තුළ ලොතුරා බුදුරජාණන් වහන්සේ පිළිබඳ බුද්ධහාලම්භන ප්‍රීතිය මුල් සරයේ පුරාම පැතිරේවා කියන හැඟි මැත්තිකරගෙන උණහන්සේ පිළිබඳ ගන්න මනසිකාරයේ දෙෙන්ටඕනම්. බුද්හෝ බුද්දහෝ බුද්දහෝ බුද්ධ හෝ. තැමේ බුද්ධ හෝ කියන එක වච්චනයෙන් අපි මෙහෙම සද්ඝායනා කරන්න හිතෙන් කියන්නේ. දැමේ හිතෙන් කියන කොට ර ක මත් එක්කම බුදුරජාණන් වහන්සේගේ සවභභවි්‍යාපතුළ නිර්මාණ වෙලා පෞත්තිනවා මඇැවිල වගේ පවතිනවා. එක නිසා පින්නතුනි දැන් අපි අහලතියන ක්‍රමය අරහං සම්මා සම්බුද්ධ වි්‍යාචරණ සම්පන්න මෙ විදිහට නවාරහාදී බුද්ධ ගුණ එකක් එකක් පාසා මිනිහි කරනවාය මෙහහි කිරීමෙන් අනතුරුව තමන්ට ඉතාම පහසු පහසු කියලකයන්නේ හිතර ගැලපෙන එකයන්නේ සමහර බුදුගුණයක් කොයි බුදුගුණ නමින්ම්ම බහාවනා කිරීමෙන් හිතේ ලොකු ශක්තියක් ඇතිවෙනවා එකකමක් ඇතිවෙනවා සමාධයක් ඇතිවෙනවා අනි වගේ වෙලාවකදී තමන් වඩාත්ම හොඳයි කියල හිතට ගන්න බුදදුගුණය මෙිහි කරන්න පුළුවන් ඒක එක ක්‍රමයක් ඉ අනතුරුව දැන් සඳහන්කරපු ආකාරයට බුද්ධ කියන වචචනය සිහිපත් කරන්න. බුද්ධ කියන වචනය සහිපත් කරන්න සිහිපත් කරලා බුදුගන්න මන සිකාරේ දෙන්න. ඉ බොහම කෙටේ අන්නේ කෙටියෙන් අපි භාවනා කරන කොට වචචන පාවිච්චි කරන තරමට හිත එක්තැන් කරගන්ට පහසුවක් වෙනවා. පහසුවක් වෙනවා. එනිසාර අපි බුදුරජාණන් වහන්සේ පිළිබඳ දර්ශන වශයෙන් එක දැකීම් වසයෙන්. සමහර කෙනෙක් භාවනා කරනවා දැඟර කසින භාවනාවත් එහෙමන කසින භාවනාවත් අපි දැකීම් වසයෙන් භාවනා කරන්න එක නිසා මේ වෙලාවේදී දැකීම් භාවනා ක්‍රමය පුළුවන් කෙනෙකුටානු ගමනය කරන්න ඒ දැකීමමත් එක්කම සිතීමත් එතන සිද්ධ වෙනවා එක නිසා දැකම් භාවනා ක්‍රමයත් සිතීම කියන ක්‍රමයත් උපයෝග කරගෙන බුද්ධානු සතිය වඩන්න පුළුවන්කම තියෙනවා දෙවනුව මෛත්‍රී භාවනාව මෛත්‍රී භාවනාව පුදුම තරමය සැනසීමක් ජීවිතයට ඇතුල් කරන්නේ. බුදුරජාණන් වහන්සේ අප ගැන දේශනා කළ කරුණු මොනතරං දුරට විශිෂ්ටද කියලා මෛත්‍රී භාාවනාව ගැන හිතන කොටට වටහගන්න පුුවන් අනේ මේ ලෙඩරෝගවලින් පිරිච්චලෝකයේ නොයෙක් අය කියනවා නොෙක් ආකාරයෙන් තමනතින අසනීප මේ අසනීපවලින් ගැලවෙනක ඒ තරං අමාරුදයක්න මේ මෛත්‍රී භාවනාව පඩනවන මති්‍රභාවන වැඩියයුත්තේ අපි මෙහෙම සිතන්නට ඕන මේ සිත තුළ අභ්‍යන්තරය තුළ බුදුරජාණන් වහන්සේ වදාළේ පබස්සර මිදංභික්කවේ චිත්තා මහනිමහිත බොහොම් ප්‍රභාසර දෙයක් බබලන දෙයක්. ඒ බබලන බැබලෙන ස්වභාවය මබාහිර ලෝක නොහෙක් දේවල්වලින් දැහහිලායා ඒ නිසා මතු කරගන්න මෙත් සිත කරුණාසිත ලෝකයට හිත වැඩපතන සිත මට හිත වැඩපතන හිත. ඒ හිත මොනවයින්ද වැහෙලතියෙන් මොනද ආවරණයවෙලතින් අනන්ත ප්‍රමාන කිලිටි වලින් උපන්න දවසි ඉඳලා අපි ඇහෙන් දකින දේ කිලුටු හැටියටෙක් කවු කරගන්න. සවනින් අහන දේ කිලුටු හැටියට අපි එකතු කරගන්නවා. දිවෙන් ගන්න ද ලුටු හටියට එකතු කරගන්නවා සරීරෙන් ගන්න දේ අපි කිළුටු හැටියට එකතු කරගන්නවා මනසට අතුරක් නැතුව ගලාගෙනේන අතීතනාගත සිතිවිලි වලින් අපේ හිත කිල්ටු කරගන්නවා. එනිසා හැම්ම කාලේ හැම තප්පරයක්ම අපි වැය කරන්නේ මේ හිත කිලුටු කරගන්න අර ප්‍රභාස්වර බව සම්පූර්ණෙන් වහගන්ට වැහිලෑන්ට එනිසා පි ප්‍රභහස්වර බව මතුකර ගැන්ටඕන මේ ලෝක ජීවත්වන හැම දෙනා තුළම තියෙනවා මේ ශක්තිය උතුම් ශක්තිය තියෙනවා. මෛතී ශක්තිය තියෙනවා කරුණා ශක්තිය තියෙනවා. අවිහින්සායි බලේ ලෝකීට කියන්න පුළුවන් පුදුමතර්මයේ ශක්තිය හැම දෙනාගේ සන්තාානතුනම තියෙනවා. බුද්ධ බිහිජයේ බුදු බහට පත්වීමේ ශක්තිය. අරහාන්ත භාාවයටට පත්තිීම ශක්තිය. නිවනක් ලැබීමේ ශක්තිය බීජය තියෙනවා ශක්තිය තියනවා ඒ ශක්තිය හැම දෙනාදුම් පෙහිලතියෙන්නේ. කුමකින්ද වෙහිලතයෙන් වෙහිලතයෙන්නේ අනන්ත ප්‍රමාණ කිලිටිවලින්. ඊර්ෂාව, ක්‍රෝධී, බයිරීෙන්, අසහනි, රාගී, කාමිං දැඩිභවි ඒනිසා මේ කියන්නාවූ ප්‍රමාණයක් නැත්ති ප්‍රේෂධර්මයන්ගෙන් අරතිබන්නාව් ප්‍රභහස්වර බව වෙහලතියවා. ුදුරජාණන් වහන්සේ පදාළේ උපතිං කෙනෙක් ලබනමේ සිත ප්‍රභහස්සරයි. එ අදහස් කරන්නනෑ පින්නතුනි සරෝ සම්පූර්ණෙන් පිරිසිඳුයි කියලා අභිධහරමය සඳහන් කරනවා ඒ සිත මුල්සිත භාවනිකාන්තික ජාවන කියන ස්වභාාවෙන් යුක්තයි. ඒක ඇන පින්නතුනි පුංචිධාරුවයකුගේ බිලින් දෙෙකුගේ සිතේ තියවා මේ ලෝකට ඇලුම් කරන්ට මෙලෝක අර කිවලුට ගොඩගහ ගන්න පුළුවන් පොහනා ශක්තිය තියෙන. උදාහරණයකින් පැදිලි කොලොත් පොහෝර සහිතඒ වගේ හොඳ සරු පසක බේජයක් ලෝපනය කළොත්මකද වෙන් ඉක්මනටම ්‍රෝපණය වෙනවා. අන්නේ වගේ අ පො සරුසාර පොලොෝ වගේ තමයි අරාපි හිතමුල් අවස්ථාවයි. ඒ අවස්ථාවේ ඒ ඇතුළත ශක්තියක් තියෙනවා ශක්තියත්ති යනවා නමුත් අපි ටිකින්ටික වැඩෙනකොට වැඩනොකොට මොද වෙන්නේ මෞ්ගේ කිීරි ප්‍රමාධදනකොට ංචිදරුවන ේතියනවා පුංිකාලේ සිෙල්ලම්ඹබඩු වුහර ද න අන ආරවල්රගන්නයවා. යගේ ඉතින් පොඩිකාලේ අර ද යන්තම් පොඩ්ඩක් දැනීම ඇති වෙනකොට එතනින් තමයි තරහායම් පටන්ගන්නේ එතනින් තමයි ආදරේ පටන්ගන්නේ. එතනින් තමයි කාමේ පටන්ගන්නේ. එතින් තමයි තමන්ගේ අසහනේ පටගන්නේ. එනිසා මෙි මනුෂ්‍යයා මරණයේ දක්වාම තමන්ගේ අර ආලෝකය මතුරගාන්න පුළුවන් කමතියෙද්දේ කිලුටුවලිින් බහගන්නවා. කිලුටුවලින් පුරුවෝගන්නවා එහෙම ඇත්ත පින්නතුනේ හර කලින් මම සඳහන්කරපු කිලුටු සන්තාානී කුමන්තයේ ප්‍රපංචකේපු එක. විතර්කවලින් පෝසනය කරගත්ත මම කියනැහැගීමට හන්න මේ කිලුටුවලින් හොඳට අආහර ලැබෙනවා. එහම ඇත්තට කවදවත් . සසරින් එතරවෙන්ට බෑ නිවන කියන එක අවබෝධ කරගන්ට බෑ. ඒතියා පින්නතුනිමේ ආත් ලබන සැනසීම ලබන්තත් බෑ. එනිසා මේ හැම දෙනාම හිතරගාන්ට මෛත්‍රී මෛ ශක්තිය කරන්නේ කිලටු ටික ටික ටිකටික අපි තියකර හැරිනක දකර හරින එක. මෙහෙම හිතට ගන්ට මගේ සන්තානය තුළ කිලටලින් පිරිච්ච අපි ිසන තත්වයෙන් පිරිච්ච මේ හදසන්තාානයේ තියෙන අර ආලෝකයේ වහදාපු මෙ කිලුටුවක් කුම්මං සෝදාහරිවා. කොහොමද සෝදාහරින්නේ. පිටත ලෝකේෙන් මම ඇතුළට ගන්නවා ඇතුළට ගන්න හුස්සුම රැල්ලක් පාසා. කරුණාව ඇතුළට ගන්නවා. දයාව අනුකම්පාව මෛතතුිය. ලෝසත සැනසේවා කියන මේ යහපත් කල්පනාව මගේ සිතේ ඇතිකරගන්න 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 කුමක්තවෙන්නේ. අර හදවතේ තිබිෙන කිල්ලටු ටික 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 ටි ටික හේදනවා. මේ පෝයදාවස්සේ පින්නතුම් දැන්ගොන්න ටිකක් හෝදගත්තා. ආයි ලබනවාසවේ නොකොටමකද වෙන්නේ. අර හෝදගත්තේ ප්‍රමාණිටත් වඩා වැඩිය කිලුටවෙන පුළුවන්. එමනං හැමදාම ටිකටික හරේ හෝදන්ට පුරු දුවනොත් පිරිසුඳදු කරන්න පුරුදුවනොත් සමහර වෙලාවට අර මම කියීපු මුලින් කියීපු බලය මතුකර ගන්නඩ බැරිවෙන එකක්නේ. ඒ බලය මහ පුදදුම ශක්තියක්. බල තියෙනවා නං අපලෝ පද්‍රවනැහැ කරදරනහැ පීඩා නැහැ ලෙඩරෝගනැහැ මහා පුද්දුම විදියේ ශක්ති බලවේගයක් මි ජීවිත වටා විහිදෙනවා. එක නිසා පින්න තුනි හිතට ගන්ට මයිති භාවන වඩනකොට කවරුත් හල තියෙනවා මයිති භ තම පිිබඳව ත පිළිබඳව මෛත්‍රි කරගන්න ඕනා. හැබයි මෛත්‍රී සංකල්පනාව පළමුින් පටහගන්න. කොහොමද පටහගන්නේ මුලින්ම, මම නිදුක්වම්වා ඩෝගම්වා කියනවට වඩා මෛත්‍රී කියන මේ කල්පනාව කුමක්ද කියනෙක් හිත තුළ ඇති කරගන්නට ඕන. පින්නතුනන වච්චන අංක මෙ වගේ දේවල් සමහරවිට මනස්සේ නිර්මාණය වෙන්න පුළුවන් භාවනවරන කොට නමුත් අපික් කළේ තුදේ තමයි ඒ නිර්මාණය කරගැනීම නෙමේ ඒ සංකල්පනාව අපි හතට ඉස්පර්ශ කරගන්නට ඕන. ස් පර්ෂක කරගන්න අති තත් දැකීමක් තුළින් එෙන් අපිට හිතන්න පුළුවන් කෙනෙක් සත්තුටෙන් ඉන්න කොට මූුණ කොච්චර ලස්සන්නද සතුටෙන් ඉන්නකොට. ක්‍රෝධේෙන් ඉන්නකොට එච්චර ලස්සනත් නෑ.ඒවගේම තමයි දයාබර අම්ම අපිට හරි ආදරී පුංචි කාලි. වවගේම දර්වයෙක් සුර තල්කන මව් කෙනෙක්කෙ මුහුණෙ තිබෙන්ෙන වූ ඒ ලස්සන හිනාව ඒවාගම සත්තුට සහගත බව කියාපාන පින්නතුනි මෙත් සහගත බව. අලතිීනවානේ අරණීමිත සූතයේ මාතා යතා යං පුත්තා. ආයුසා ඒක පුත්ත මනුරක්කේ. ඒවාම්පි සබ් බොහුතේසු අන මෛත්‍ර භාවන කරන හට. කොහොද මෛත්‍ර භවන කරන්නේ මවකෙනෙක් එක මව තමට එකම දරුවට තමටින් එක දරුවයි ඒ දරුවට හසේ හිත වැඩ පතනවාන. ඒවාගේ මෙත් සිතිල් ඇති කර ගන්න වනම්. අන්නේ වගේ තමයි අපිත් ල්ලෝක අඩ මෛත්‍රිකරන්ටොන. එනිසා අර කියන මුරුදුභාව ඒවාගේම සිසිල් ගුණය ඒවාගේම සිත් පහන් කරන සිතිවිලි සමුදාය තමන් සතුටෙන් ඉන්න කොටකොයි විදිහද අන්න යහපස්සිතිවිලි මුලින් තමන් හිතේ පදිංච කරගන්නවා. ඒ හිතතුළ ට්‍රෝධ සිතිවිලි නෑ. ගැටෙන සිතිවිලි නෑ වෛර සිතිවිලි නෑ. ඒවාගේම ඇවිශ්‍යෙන සිතිවිලි නෑ. හැම අතිීම්ම නිවෙච්ච හැම අතම්ම සිල්වෙච්ච. ඇ මාතීම සංසුන් වෙච් අන්නේ සංසුම් භව අපි වචන නොකීව්වත් වරදක්නෑ. හිතන් හිතන්න නොේකාකාරය හිතන්න හිතලා කල්පනා කරන්න තරහාවීම හොඳනේ වෛරකිරීම හොඳනේ තරහ නැති බවහිතන්නට ඕන වර නැති බවහිතන්නට ඕන ක්‍රෝධ නැති බවහිතන්ට ඕන අන්නේ විදිර තමාගේ හිත තුළ පළමෙන් අර අපවිත්‍ර සිතතිවිලි දුරුුවේවා කියන චේතනාව ඇතිකරගෙන කායික සූපත් භාවයක් ගැන හිතන්ට. සමාට යම් රෝගයක් පීඩාවක් ඇතිවුණහාම. මොනතරං හිරිහැරයක්ද මොනතර පීඩාවක්ද මොනතරං අපහසුවක්ද අන්නේ අපහාසුකං අමාරුකං පීඩා දුක්තොම්න සියල්ලක්. දුරුුවේවා කියන හැඟීම කය පිළිබඳව හිතන්න. සමහර වෙලාවට හිස්ස දිහා බලන්ට ඒවාගේ අත්තපයි දිහා බලන්ට උදරරි දිහා බලන්ට මේ මුළු අඟපසග සියහල්ලක් දෙසම් බලාගෙන මගිමි ශරීවයේ ආයික වසයෙන් රෝග පීඩානොමැතිවේවා. නිරෝගිභාාවේ ඇතිවේවා. සියලුමාකාරයෙන් සහන සීලිවේදනා ඇතිවේවා. තිබුණාව පැරනිිවේදනා නැතිව. මේ විදිහට පුළුවන් කමතියෙනවා. රාග සිතිවිලි නොවේවා, දේශ සිතිවිල නොවේවා, ඉගරිශාසාහග සිතිල් නොවේවා මෙ විදිර පින්නතුනී. අරාපේ මෛත්‍ර භහනවිදි මමණි දුක්වෙන්වා නිරෝගි මකි නොටවඩා. මේ යහපත් සිතවිල්ලිදාමේ තුළ අප කිමෙදමින්. නිරන්තරේම යහපස්සිතති වෙලාපේ ශරීරයට උරාගණඩට සලස්සන්නට ඕනාම්. ඉන් අනතුරුව පුළුවන් කමක් තියෙනවානී මගේ හිත තුළ තියෙන සියල තුක් දොම්නස් ආස් ප්‍රශ්වාස කරනකොට හුස්ම පිට වෙන වෙලාවෙදි සියල්ලක්ම දුරුවේවා. මෙ විශ්වය පුරාතිබෙන අනන්ත බුද්ධානු භභාවය. එවගේ උතුමන් වහන්සේලාගේ ශක්තිය, මෛත්‍රී ශක්තිය, කරුණා බලය. එවාගේ සාමකාමී ස්වභාවේ. මෙ හොඳ ගත්තිගන්න හොඳ ශක්තිය. ගහටොට තිබෙනා වාස රාධාත්මක ශක්තිය මෙහැම දෙයක් මගේ ශරීරය ඇතුට ඇතුළවේවා. මගේ හද සන්තානයට ඇතුරු වේවා. ඒතුළින් මගේ හද නිවේවා මගේ ජීවිතය සූපත්වේවා. මේ විදිහට පුළුවන් කමතින මයිති භාවනාවටන්න. ඉදනතුරුව කායගතා සතිභාවනාව පුළුවන් මරම සතිභාවන පුළුවන් කායිගතා සතිභාවනාව කියලා කිව්වාම තේරුම් ගන්න අප මෙතන දෙක කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාලේ මේ පිළිකුල් භාවනාව නෙමේ. පිළිකුල් භාවනාව අපි යොමුකරන්ට ඕන කරන්නේ ආහාරයට.කායගතා සතිභාවනවිදි තියනවච්චනය තමයි අසුභභාවනාව. කය අසුභදයක් කියන කල්පනාව අපි කරන්ට ඕන බොහොම කල්පනම බොහම හොදට හිතල බලලා. එකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ. සත සතිපට්ටාන සූත්‍රයේ ආරම්වේදීම පෙන්නපු දෙයක් තමයි ඔබේ සරීරයේදිහා බලන්ට මොනවද මේ ශරීරේතියෙන් එවගේම උපමාවකුන් වහන්සේ පෙන්නුම් කළා පසුම්බයක් තියෙනවා අපි කියමු යම්කිසි මල්ලක් කියලා දැ මේ භාජනයක් කියලා මේ භාජනය තියෙනවා දහන්න්‍ය වර්ග වී තියෙනවා හොඳ තියෙනවා පල තියෙනවා වගේ ඇස් දෙ එක යෙන කෙනෙකුට පුළුවන්කම තියෙනවා ඒ තිබෙන දහන්න්‍ය වර්ග වෙන් කරලා හඳුරගන් අන්න වගේ තමයි ශරීරයේ දිහා බලන්ට ශරීරිතයෙන් මොනවාද මේ ශරීරී තියන දවල් බලන්න එක 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 අපි ගානක්මින්මක් කොන කරන්න නැහැ තමන පහසුවෙන් තමන්ගේ මනස තුළ සංකල්පරූප මවාගන්න පුළුවන්ඒවා පොඩක් හිතල බලන්න සෙම් සොටු කියනදේ හොඳ දෙයක් නෙමි වගේ මළමුත්ක කියේද හොඳ දෙයක් නම හඩ කියනද වගේ කබකඳුලු කියන දේව මේ ශරීරය කිසිම දෙයක් නැහැ පරිසංකලතියන්න පරිසංකලතියන් උදේ ඉඳල රෑ වෙනකංකරන්නේ අපි වැඩකාටය යුතු වහන්සේ මොකටද මේ ශරීරයේ සතපවාන්න නමුත් මේ ශරීරි කොච්චර සැතැ්පුවත් මෙතන කිසිම දෙයක් නෑහ අපිට එක්හු කරතියන් පුළුවන්යක් තැපත් කරතියන් පුළුවන්දයක් සයි දෙකයි ඉන්න අනතුරමකද වෙන්නේ අන්න විපරීත භාවට දුර්ගන්දයට පත්වෙනවා එක වෙනම දෙයා අපි එක නිසා අප තුළතින බලවත්ම ස්වභභාවේ තමයි අල්ල ගැනීම තමයි නැතිකරන්න බැරි අල්ල ගැනීම තමයි සරීරතිීන ආතරය සරීරතින කැමැත් සරීීතින ඇලුම් කිරීම මේ සරීරීරතියන ඇලුම් කිරීම වැඩිුවන්න වැඩිවෙන් වැඩුවෙන් වැඩුවකද වෙන්නේ අප තුළ තිබෙන් නවු කායික මානසික පීඩාව තවත් වැ. අනික නිසා පුළුවන් තරං දුරට කහ දෙස නීමාකාරින් පලන්ට සුබනෑ අසුබයි පිළිකුල නෙමේ පිළිකුල කියනක වෙනත්තු වර්ථයන් ඒ නිසා අන්න කායගතා සතිය වවිදිීට වඩන්න පුළුවන් පහසුුවයි තැ ඉන් අනතුරුව මේ මරණ සතතිය වඩන කොට වුණත් පින්න තුනේ මේ පින්න තුට පුළුවන් මක් තියෙනවා නොෙක් නො එක් අය මරණයට පත්වන ආකාර හිතන්න අනේ පුංචයාය කචර මරණයට පත්තිවෙල තියෙනවාද මවකුසේ ඉන්දලලා මරණයට පත්තිච්චේ බිලිඳුව අයි කොච්චරන්නවාද. හොඳ තරුණය කොච්චර මරණයට පත්තිර තියෙනවාද. හොඳට හොදර ඉගෙන ගෙන මහා පින්වන්ත ජීවිතකතරන්නපුළුවගේ කොච්චර මරණයට පත්තිලතිතයෙනවාද. එනිසා මරණය කියන්න මේ ස්වභභාවය මොහොතක් අපි හිතන්ට ඕන මරණං ගියතන් ජීවිතන් අනීතන් රණං ියතන් ජීවිතන් ඒ වචචන නිකම්ම කියාගෙන ගියාට අපේ ජීවිතයට වැඩක්. දනවාද කියන එක පින්නතුම් ටක්හිතල බලන්ට ඕන එක නිසා විසුද්ධි මාර්ග තියෙන්න්නේ නම් නොුවෙක් ආකාරවලින් මරණේ දිහා බලන්ට එකක් තමයි ඔයි වෙලා මරණීට පත්වේ දැන පාරයනකොට නිතරම හදිසියනතුරු අයින් වෙලගේ අහත්මැල්ලතිෙනඒවගේ බොහු ආරක්ෂාවෙන් ගමන් කළඇත් මැල්ලතිය අන්න මරණය ගැසී පත්තිනවා ඒවගේ දැක් නුවෙක් විසබජෝලින් ෙ හැද නැට තන්න ඔයි විස බජය අප හි වෙන අපිට කියලා ගේම ඩෙග දුවවා පිහිත්වන අපිටි ී කරද කරයි කියලා. අපි නොහිත්තපුවාය සහර මහ වෛද්‍යවර පවා ම වද දල්ල මරණයට පත්වෙලා ඇතන අපට ැයක් ඇව අපික අපි සාමාන්්‍යයි. අන්න ඒ විදිහෙට මරණයේ ස්වභාවය තමන් ගහිත්තට ඉස්පාරිෂකර ගන්ටඕන. ඉස්පාරිෂකරගත්ත හමක්දවෙනි මරණයම් බලාපොරොත්වෙන්නේ මරණයට බයවෙන්නන්නේ නැහැ. මරණට බයවෙන්න නෑ මරණය පත්නාය කියලා න්න ෙනෑ ක්වරම පිර දුළකත්නය කියවා. න්න ආහල් ඇත ැරු රණයට පත් වන අභාවයට පත්නා. තමන්ගේ ලාඟ ඥාතිකම වැඩිනං සමීපකම් වැඩිනම් මොකද වෙන්නේ සහල්ලාට සිහරජවෙන්න පුුවන්. ඔක්කො වැඩහටව අත්තරන්න පුළුවන් මහා පුතුමතුකොඩක ඒ දිනකීපය ඇත්තගත කරන්නේ. නමුත් ඉන්න තුනේ මෙතන තිබෙන පුදදුමාආකාර සංවේක දැන්නකදේක්ුමක්ද.